ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අධ්‍යාපනය සඳහා විදේශගත වෙද්දී බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ ලාභදායී රටවල් පිළිබඳව ඒ නිසා අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය රටක් විදියට යුක්‍රේනය හඳුන්වන්න පුළුවන් ඒ වගේම යුක්‍රේනය ඉතාමත්ම ආරක්ෂිත රටක් වන අතර එහි ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා නමුත් එහි ඉතාමත්ම විචල්‍ය ආර්ථිකයක් පවතින අතර වර්තමාන ආර්ථික තත්ත්වයේ පිළිබඳ කිසිසේත්ම සතුටු වෙන්න බෑ මේ වන විට යුරෝපා රටවල් අතරින් ඒක පුද්ගල ආදායම අඩුම රට විදියට යුක්‍රේනය හඳුන්වන්න පුළුවන් යුක්‍රේනය පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු यूरोपे देवन विशालम रटलेसिन सलकिन युक्रेने वर्ग किलोमीटर हायलक्स तुंदास हायसी विसी अटक्तरां विशालत्वेकिन युक्ताय युक्रेनेट दाकुनिन कलुमुहुद पीहिटा तिबेनातर नगिनहिरिन सह उतुरिन रुसियाव सह बेलारूस राज्य पीहिटा तिबेनवा ईट अमतरव बटहिरिन पीहिटा तिबेन्ने पोलांते स्लोवेकियाव हंगेरियाव रुमेनियाव सह मोल्डोवाय अगनूर सह विशालम नगरे कियोव नमिन हंदुन्वनातर एहि लक्ष विसिनमयक जनगहनय जीवत् वेनवा युक्रेने समस्त जनगहने वार्तावेन्ने मिलियन 44.39ක් ලෙසයි 1992 සිට මේ දක්වා එහි ජනගහනය 180කින් අඩු වී තිබෙනවා රටේ ජනගහනය 78%ක් යුක්‍රේනියන් වන අතර 17%ක් ජීවත් වන්නේ රුසියන් ජාතිකයන් ප්‍රධානම භාෂාව යුක්‍රේනියන් භාෂාවයි ඊට අමතරව තවත් විවිධ භාෂාවන් 12ක් යුක්‍රේනයේ තුල සුළු වශයෙන් භාවිතා වෙනවා ප්‍රධානම ආගම ක්‍රිස්තියානි වන අතර ජනගහනයෙන් 77%ක්ම අදහන්නේ එම ආගමයි දෙදස් 21 වර්ෂය වන විට යුක්‍රේනයේ වාර්ෂික දල් දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන් 164ක් වෙනවා ඒ ලෝකයේ 57 වෙනි විශාලම ආර්ථිකයයි නමුත් මිලියන් 44ක ජනගහනයක් ඇති යුක්‍රේනයේ ඒක පුද්ගල ආදායම මේ වන විට ඩොලර් 3984ක් පමණයි ඒ අනුව මේ මොහොත වන විට යුරෝපයේ අඩුම ඒක පුද්ගල ආදායම ඇති රට ලෙසින් වාර්තා වෙන්නේ යුක්‍රේනයයි නමුත් යුක්‍රේනයේ මිලදී ගැනීමේ බල සමානාත්මතාව ඩොලර් බිලියන් 576ක් වෙනවා ඒ අනුව මිලදී ගැනීමේ බල සමානාත්මතාවය අනුව අයර්ලන්තය, නෝර්වේ, ඕස්ට්‍රියාව, ඊස්ට්‍රායිලය, ඩෙන්මාර්කය වැනි රටවලටත් වඩා යුක්‍රේනය ඉදිරියෙන් සිටිනවා. ඉරිඟු, තිරිඟු සහ බාර්ලි යුක්‍රේන ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ දක්වන භෝග විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ගල් අඟුරු, වානේ, ඉන්ධන සහ යන්ත්‍රෝපකරණ යුක්‍රේනය විසින් නිෂ්පාදනය කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගන්නා රටවල් විදියට රුසියාව, කසකස්ථානය, බෙලාරුස්, තුර්කිය සහ චීනය හඳුන්වන්න පුළුවන්. යුක්‍රේනයේ භාවිතාවන මුදල් ඒකකයේ හඳුන්වන්නේ හරිවනියා නමින් යුක්‍රේනියන් හරිවනියා එකක් ශ්‍රී ලංකන් රුපියල් 7.5 එකක් වෙනවා යුක්‍රේනයේ ආර්ථික තත්ත්වය කෙසේ වෙතත් එය අධ්‍යාපනය සඳහා විදේශීය සිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක් එහි උසස් අධ්‍යාපන ආයතන 800කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා ඒ නිසා සිසුන්ගේ ආර්ථික මට්ටම් අනුව අධ්‍යාපනය ලබන්න පුළුවන් රටක් විදියට යුක්‍රේනය හඳුන්වන්න පුළුවන්. මේ වන විට රටවල් 154ක සිසුන් 75000කට වැඩි ප්‍රමාණයක් යුක්‍රේනය තුළ අධ්‍යාපනය ලබනවා. ඒ අතරින් වැඩි පිරිසක් අඩු ආදායම් ලබන රටවල සිසුන් බවටයි වාර්තා වෙන්නේ. ජාත්‍යන්තර සිසුන්ට සාමාන්‍ය උපාධියක් සඳහා වාර්ෂිකව ඩොලර් 1000ක් 3000ක් අතර මුදලක් වැය වෙනවා. ඊට අමතරව වෛද්‍ය විද්‍යාව සඳහා වසරකට ඩොලර් 2000ත් 6000ත් අතර මුදලක් වැය වේයයි අපේක්ෂා කරන්න පුළුවන්. සිසුවෙක් සඳහා සාමාන්‍ය මාසික ජීවන වියදම් ඩොලර් 150ත් 250ත් අතර අගයක් ගන්නවා. යුක්‍රේනය තුලදී ජාත්‍යන්තර සිසුන්ට රැකියා සඳහා සීමාවක් නොමැති බවටයි වාර්තා වෙන්නේ. ඒ නිසා අධ්‍යයනයට බාධාවක් නොවන සෑම විටම රැකියා සඳහා අවස්ථාව තිබෙනවා. කෙසේ වෙතත් යුක්‍රේනයේ අඩු ආදායම් රටක් නිසා එහි සතියට පැය 40ක් වැඩ කළත් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඩොලර් 250ත් 300ත් අතර වැටුපක්. අවසාන වශයෙන් යුක්‍රේනයේ පුරවැසිභාවය පිළිබඳ සොයා බලමු. කෙටි කාලීන පදිංචිය මත යුක්‍රේනයට පැමිණෙන පුද්ගලයන්ට එහි ප්‍රාදේශීය සංක්‍රමණ කාර්යාලයෙන් ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ස්ථිර පදිංචිකරුවෙක් ලෙස වසර 5ක් යුක්‍රේනය තුල ජීවත් වීමෙන් පසුව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. ඒ සඳහා යුක්‍රේන භාෂාව සහ ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි.
යුක්‍රේන් පාස්පෝට් එකෙන් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 137කට සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඒ අතර සියලුම යුරෝපා රටවල් සහ දකුණු ඇමරිකානු රටවල් තිබෙනවා. ඉදිරියේදීත් ඔබට වැදගත් මෙවැනි වීඩියෝකින් හමු වන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.